අපේ ලෝකයේ සෞරග්‍රහ මණ්ඩලය ගැන මිනිසුන්ට මතයක් තියෙනවා මේ අඟහරු ග්‍රහයාගේ ජීවීන් ඉනොයි කියලා. එතකොට අඟහරු ග්‍රහයාගේ ජීවීන් නැහැ. ජීවීන් නැත්තේ අඟහරු ග්‍රහයා කස්සයක් අඟහරු ග්‍රහයා එයාගේ කස්සේ වටා ගමන් කරයි. ගමන් කරනවා. එතකොට පළවෙනි ග්‍රහයා අපේ සූර්යා, සූර්යා ගාවට බුධ, ඊළඟට සිකුරු, පෘථිවිය, ඊළඟට අඟහරු ග්‍රහය. එතකොට මේ අඟහරු ග්‍රහයාට පෘථිවියේ ඉඳලා කිලෝමීටර් කෝටි 3.3 ලක්ෂයක් විතර තියෙනවා කිලෝමීටර් පෘථිවියේ ඉඳලා. එතකොට මේ අඟහරු ග්‍රහයා කැවි නෙවෙයි යන්නේ, එක රවුමක් යන්නේ. අපේ පෘථිවිය කැවි 360 දවසකට එක රවුමක් යනවා සූර්යාට කිලෝමීටර් 9.3 ලක්ෂයක් ඈතින් පෘථිවිය. ඒක කැරකැවෙන නිසා තමයි අපේ මේ ජීවීන් ඇතිලා දෙන්නේ. මේ අඟහරු ග්‍රහයාගේ තියා මුළු සෞරග්‍රහ මණ්ඩලයේ එකම ගහයකම ජීවීන් නැහැ. එතකට මිනිස්සු කියනවා මේ ජීවීන් පියහම්බන පිරිසියක් ආවාය, අතෙන්ට බෑවාව, මෙතෙන්ට බෑවාව. එහෙම එකක් නැහැ. මේ අභ්‍ය අවකාශයේ තියෙන වල්ගත මේක උල්කාපාත අරව මේවා දූලි තත්වික එක අපේ පෘථිවියට ඇදලා ගන්න අවස්ථාවේදී අපට පේනවා පිරිසියක් වගේ පේනවා, ඔළුවක් වගේ පේනවා. එක එක ක්‍රමයකට අපට පේනවා මේවා. එතකට අතෙන්ට වැටෙනවා, මෙතෙන්ට වැටෙනවා. එතකට ඈතින් ඒවා යනකට අපට පේන්නේ ළඟට පාත් වුණා වගේ. ඉතින් මේක ටීවී එකෙන් එලා හරින් මේකන අනුගුල් කපාතක මේ අඟහරු ග්‍රහයන් ආවාය කියන මිනිස්සු කියනවා. ඉතින් ඒවා එහෙම ගුණන්න ගියොත් අපේ ලෝකේ දිනුව තවත් පල්ලෙහාට බහිනවා. කවදාවත් මේ එකම ග්‍රහයකින් ඒවා ජීවී ඉන්නේ නැහැ. ලොකුම ග්‍රහය බැලුවම අපේ බ්‍රහස්පති ග්‍රහයා ලෝක බලුවගේ 318 ගුණයක් ලොකුයි. චන්ද්‍රය 63ක් ඉන්නවා, ඒකවත් නැහැ. එතකට දැනට නෑ, ඉස්සරහට එවිලකට අපිට හිතන්න බෑ. එකම ග්‍රහලෝකත් අපේ අභ්‍ය අවකාශයේ භවයේ තියෙන ඕන තරම් ඉරහඳවල්. ඒ කියන්නේ ඒක එන දුරයි. ඒ කියන්නේ අරු 3-400ක් යනවා ඒ වටේ යන්න. ඒ වගේ තව ජීවීන් ඉන්නේ තියෙනවා. අපේ සෞරග්‍රහ මණ්ඩලයේ එකම එකවත් ජීවීන් නෑ. ජීවීන් ඉන්නේ පෘථිවියේ පමණයි. ඉතින් මිනිස්සුන්ගේ මතයක් කියනවා අඟහරු ග්‍රහයන් එක දේවල් ආවයි යාලා. එහෙම පිළිගත්තොත් තවත් අපේ ලෝකයේ පල්ලෙහාට, දියුණු ලෝකයේ පල්ලෙහාට වැටෙනවා. ඒක නිසා ඒවා පිළිගන්න එපයි කියලා තමයි මම මේ කියන්නේ. එතකට ඕයන් වෙන්නේ තවත් දියුණුව නැති වෙලා යන එකයි. එතකට ඊළඟට තියෙන්නේ අපේ ඉපදුණු දවසේ අවුරුදු 300ක් විතර යන්න ඕනලු. අනිත් තව ග්‍රහතරෝ ගහමන බලන්න ඒ තරම් ඈත තියෙන්නේ. අපේ සූර්යා අපේ සූර්යා වටේ තියෙන ග්‍රහලෝක ඒ සර්වග්‍රහ මණ්ඩලයේ කිසිම ජීවියෙක් නැහැ. ඒක තව අභ්‍යවක හර තියෙනවා. ඒ වට දැම්මක යන්න බෑ. එහෙම තියෙනවා නම් දැන් මේ අවුරුදු 23ක් කෝටි 23ක් විතර මේ සූර්යා මැවිලා මේ වායු ගිනි අරගෙන. එතකට එහෙමනම් එන්න ඕන මෙච්චර කල් මොකද නාවේ? එහෙම එකක් නැහැ. අභ්‍යවකාශයේ ඈත තියෙනවා. ඒ වට දැම්මක යන්න බෑ. ඒ වට තව අවුරුදු ඉතින් කෝටි ගාණක් යාවි. එතකට මේ ජීවින්නේ අපේ කෝටි ගානක් යාවේ වටම මිනිස්සු යෝග යනකට. ඒකයි මම එක් එක් කෙනෙක් මම අවර්සේල පෙනාලු ඉදිරිය ගොස්කොඩ වෙලිපාරා.